අනුවාදනය තුළමට ඇහුණ බොහෝමයක් සංගීත ආරම් විශේෂයෙන්ම මයිකල් ජැක්සන්ගේ ගීතයකින්ම පටන් ගත්තා. මොකද හිතන්නේ මේ වාදනය ගැන? මේ දවස්වල මයිකල් ජැක්සන් ගැන කතා වෙනවා. එනිසා ඔබත් හිතුව ඔබගේ වාදනය තුළ එතුමා ගැන කතා කරන්න. රුවන් වීරසේකර මහත්මයා. ඔව් ධනංජය, ඇත්තටම දිනිත් සමග ශානක මයිකල් ජැක්සන් මහත්මයාව සිහිපත් කර එක ගැන ඒක හොඳයි. ශ්‍රේෂ්ඨ කලාකරුවා නිර්මාණයක් හැටියට ඔගොල්ලන්ගේ නිර්මාණය යම් කිසි ක්‍රමයකින් ගලාගෙන ගියා. නමුත් මේ තුන්වෙනි වටේදී අපි බලාපොරොත්තු වෙනවා තමන්ගේම නිර්මාණය. ඒ ඔබගේ නිර්මාණය තුළ මම දැක්කා ප්‍රසිද්ධ වාද්‍ය කාණ්ඩයන් ඒ විදිහටම වාදනය වුණා. ඒක තමයි මම දැක්ක අඩුපාඩුව. වාදනයේ පැත්තෙන් ඔබ දියුණු වෙලා තියෙන බව තේරෙනවා. සුබ පතනවා. ජනනා තරගකට මහත්මේ දිනිත් සහචානක මේ අලුත් පාසලක් ඔබට හම්බ වුණාට ඔබ තව ටිකක් අලුත් වෙන්න ඕනේ. ඔබ දෙබලගේ සංගීතමය කටයුතු තව ටිකක් අලුත් වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. බොහොම කාලෝචිතයි මේ මයිකල් ජැක්සන් සහ අපි ඊළඟට අපි ලංකාවට මුදුන්මල් කඩවූ අමරදේවයන්වත් සිහි කරලා ඔබ සංගීත කණ්ඩයන් වාදනය කරා. ඒක වෙන්න ඕනේ. හැබැයි ඒ මේක මේ මෙතනදි නෙමෙයි, මේක ශ්‍රී ලංකන් ලයිෆ් තුන්වෙනි වටේ තරංගය. මේකට තරංකරුවන් සෑහෙන ප්‍රමාණයක් ඉතා විශාල ලෙස වැඩ කරනවා. තරංගය අභියෝගයක් ලෙස බාරගෙන වැඩ කරන්න. ඉතින් ඒ තරගයේදී ඔබ දෙබල ඔයිට වඩා ශක්තිමත් විය යුතුයි ඔබගේ නිර්මාණය. ඉතින් ගුවන් වීරසේක මහත්තයා කිව්වා ඒකේ තිබෙන අඩුපාඩු. ඔබ දෙබල හැමදාමත් හොඳ වාදකයන් කියලා අපි දන්නවා. ඔබ අඳින පළඳින විදිහත් ඉතාම ප්‍රශංසනීයයි. මේ විදිහට සංගීතමය පැත්තෙනුත් තව ගොඩාක් දියුණු කරගන්න කියලා උපදෙස් දෙමින් හදවතින්ම සුබ පතනවා. ඉන්දගෞමාලි මහත්මිය, ඔව් හැමදාම ශ්‍රී ලංකන් ලයිෆ් වැඩසටහනට ඔබ දෙපළ
අලුතෙන් ආලෝකයක් එකතු කරනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම අපි අලුත් වටයකදී අලුතින් ඔබෙන් යමක් බලාපොරොත්තු වෙනවා. මේ දෙපළ කිව්ව දේම තමයි මටත් කියන්න තියෙන්නේ. හැබැයි ඔබගේ ශිල්පීය නිපුණතාවය එන්න එන්නම ඔබ දියුණු කරගෙන තියෙනවා. දෙන්නටම සුබ පතනවා. අලුතින් තමන්ගේ නිර්මාණවලට බිහිවන්නට ඉඩ දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බණ්ඩාරතාවද මහත්මයා, අපි ශ්‍රී ලාංකේය කටහඬ වගේම ශ්‍රී ලාංකේය රිද්මය අත්සාගෙන යනවා. ඔබට මොකද හිතෙන්නේ මේ වගේ වාදනය නැහෙනකොට? ඇත්තටම මම බොහොම සන්තෝෂ වෙනවා මේ දරුවන් දෙන්න පිළිබඳව. ඇත්තටම සොහොයුරු දෙන්නේ එකම පවුලේ මං හිතන විදිහට. ඒගොල්ලන්ගේ මේ සුසංයෝගය මම දකින්නේ ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතුත් සමගම මේ වගේ දේවල් වලට සංගීතයට යොමු වෙලා ඒ අය මේ දක්ෂයන් දෙමින් අද මේ ඉදිරිපත් කරපු මේ ප්‍රසංග අංකය ඉතාමත් අගය කරනවා. ඔබට අනාගතයට මම සුබ පතනවා. ඔබ දෙන සහෝදරයන් වගේම ඔබගේ පියාත් විශේෂ සංගීතඥයෙක්. මම හිතන්නේ ගෙදර බොහොම සොඳුරු ඇති මොන්ගේ. කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය? තාත්තගෙන් සහයෝගයක් ලැබෙන්නේ තාත්තාන් තමයි. අපි දෙන්න ප්ලේ කරන්නේ මෙහෙම ලොකු සහයෝගයක් ලැබෙනවා.